ගිය සෙනසුරාදා උදේ අපි බැංකුව අරගෙන ණයවර ලිපි විවෘත කරලා අවශ්‍ය අර මුදල් ගෙවලා සෞද උදේ ඉඳන් එක පෙට්‍රල් නැවක් බාණ්ඩ පටන් ගත්තා ඊයේ පැවති හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුරදී භාණ්ඩාගාර ලේකම්තුමා ලංකා බැංකුවට උපදෙස් දීලා ඩීසල් නැවත් අවශ්‍ය මුදල් ගෙවීම කරා මේ වන විටේ ඩීසල් ගොඩබෑම ආරම්භ කරලා තිබෙනවා තව පෙට්‍රල් නැවක් මුදමැද තියෙනවා මේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගල් අමාත්‍යතුමා මේවට අවශ්‍ය කරන විදේශ විනිමය ලබා දීමට පොරොන්දු වුණා ඒ නිසා අපිට ඒකත් ඉක්මනින්ම බාගා පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඊයේ රෑ මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ගෙවන්නේ ඩොලර් ගෙවන්නේ. ඒතොර ඒවා කොහෙන්ද මේ රටේ තියෙන්නේ? දැන් මුදල් ඇමතිවරයා වාර්තා නොකර නිසා මුදල් ඇමතිට ඉතිමතේ රෑට මේ සල්ලි දිකුත් කරනවා. හරි හරි. මේ වෙනකොට ජනාධිපතිතුමා කියනවා විදුලි බල මණ්ඩලයට තෙල් ලබා දෙන්න කියලා. අනිත් පැත්තෙන් මහ බැංකුව අධිපතිවරයා කියනවා තෙල් ඕන නම් සල්ලි දෙන්න කියලා. රටේ මේ කිසිම ක්‍රමයක් නැහැ. බොරු තෙල් ගෙන්න එක නතර කළා. දැන් පිරිපහදු කරපු ඉන්දනගේ. දැන් අද උදේ ගම්මන්පිල ඇමතිතුමා කියපු විදිහට දවස් 17ක් වරායේ රඳවාගෙන ඉඳලා තමයි තෙල් නැව බාරගන්නේ. එහෙම දවස් 17ක් තියාගත්තට පස්සේ අය කොහින් හරි සල්ලි ටිකක් හොයලා දෙනවා. මේක පිටිපස්සේ අපිට බරපතල සැකයක් තියෙනවා. ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද කරන්නේ. ඊයේ අතිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීමක් පැවැත්වුවා. ඒකෙදි ජනාධිපතිතුමා උපදෙස් දුන්නා තෙල් ගේන්න අවශ්‍ය මුදල් නිදහස් කරන්න කියලා මහ බැංකුවට. ඒ වගේම විදුලි මණ්ඩලයට ගෙවන්න තියෙන එකක් ගෙවන්න. එතුමා ඒ අයට අවශ්‍ය උපදෙස් ලැබලා දුන්නා. ඒක නිසා ඉදිරි දින කීපය තුළ මේ තෙල් පෝලිම එහෙම් පිටිම නතර වෙයි. ජනාධිපතිතුමා කියනවා තෙල් සැපයුම දිගටම කරන්න කියලා. ගම්මන්පිල ඇමතිතුමා කියනවා තෙල් සැපයුම සීමා කරලා තියෙන කියලා. එතකොට ජනාධිපතිතුමා කියනවා මිල වැඩි කරන්නේ නැහැ කියලා. ඊළඟට රමේෂ් පතිරණග කැබිනට් ප්‍රකාශකතුමා ඇවිල්ලා කියනවා මිල වැඩි කරන්න වෙනවා කියලා. එතකොට මේ දකුණු අත කරන දේ වම් අත දන්නේ නැති ආණ්ඩුවක් එක්ක මේ ගමනේ ඉස්සරහට මේ රටේ මිනිස්සු කොහොමද යන්නේ කියන එක පිළිබඳව ලොකු ගැටලුවකට අද අපි මුහුණ දීලා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.